අයිබෝ සාදරයෙන් පිළිගන්නවා Learn with CL YouTube channel එකට. ඉතින් අද අපි මේ අපේ speed division වල සටහනේ ප්‍රශ්න උත්තර කරන හරි දෛනික පරීක්ෂණේ පළවෙනි කොටස තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දවස් ටිකේ videos කියන චුට්ටක් පරක්කු වුණා. ඒකට සමාව ඉල්ලනවා. මොකද අද දැන් මේ දවස් ඉඳන් මට දිගටම videos ටික දාන්න ඕගොල්ලන්ගේ බාඩන් ටික කරලා වීක් මන්ටම සිලබස් එකයි පාරක් මතක් කරගමු. හොඳයි. මම ටියුට් එකක් දුන්නා ඔයගලන්ට කරන්න. ඉතින් බලන්න ඒක කරලා කරපු අය ඒ උත්තරත් එක්කම කරලා නැත්තම් ඒ උත්තර ලෑස්ති කරගන්න ලියලා මේකත් එක්ක සම්බන්ධ වෙනවා නම් තමයි වඩා සාර්ථක. හරි. එහෙනම් අපි බලමු අපේ ප්‍රශ්න ටික කොයි විදිහට දෙන්නේ කියලා. ඉතින් මේව මම හදපු ප්‍රශ්න. පොඩි පොඩි අඩුපාඩු අහුවෙයි සමහර විට. ඒක එච්චර හිතන්න බෑ. ඉතින් වෙලාව හරියට බැලන්ස් කරගෙන හදන්න. මොකද මම මේ ප්‍රශ්න හදන්නේ මේ ඔයාලට සිලබස් එකම ආයේ මතක් වෙන විදිහට. හරිද? කියන්නේ මේකේ ලකුණු එහෙම ලොකුවට බලන්න දෙයක් නැහැ. මම මේක හදලා තියෙන්නේ සිලබස් එක මතක් වෙන්න. හරි. ඉතින් ඉස්සරහට තව තව දේවල් දානවා. මේ ෆෝමැට් එකට තමයි දෙන්නේ කෙටි ප්‍රශ්න 25ක්. හරි. හොඳයි. එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. අපේ පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා එක්තරා භාණ්ඩයක වටිනාකම රුපියල් 10000ක් වන අතර නත්තල් මාසේ දීමනාවක් නිසා මුළු මුදලින් 100ට 10ක වට්ටමක් වෙනවා. හරිද? ඉතින් මේ වට්ටම දෙන්නේ හැබැයි අත්පිට ගැනුම් කරුවන්ට විතරයි. අත්පිට ගන්නවා කියන්නේ, ඒ කියන්නේ එකපාර සල්ලි දීලා ගන්නවා. හරි? එහෙම කියන්නේ. ගෙවන්න නෙමෙයි, අත්පිට තමයි ගන්න. හරි? අන්න එහෙම කට්ටියට විතරයි මේ ඩිස්කවුන්ට් එක දෙන්නේ. හරිද? එතකොට ගෙවීමේ ක්‍රමයට ගන්න ඉන්නවනේ. එයාලා හැම ගන්නවා නම් එයාලට මාසයකට රුපියල් 1100 බැගින් සමාන වාරික 10ක් ඇතුළත ගෙවන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අවස්ථාවන් 10ක් ඇතුළත මාස 10කින් මේක ගෙවලා දාන්න ඕනේ මාසයකට රුපියල් 1100ක් බැගින්. ඉතින් ඔයාලා දැන් ඔය තියනන එකේ කියන්නේ කඩවල් සිංගල් එක තියනවා බන්ස් ඔයගේ ඔය මොන තැනකින් ගත්තත් සමහර අවස්ථාවලදී දෙනවා පොඩි රහිතව ගෙවාගෙන යන්න කියලා. එහෙම නැත්නම් ඔයාලට පොලියක් එක තමයි ගෙවන්න සිද්ධ වෙන්නේ. පොලියක් කියන්නේ මේ අමතරව ගෙවන්න වෙනවා යම් කිසි මුදලක්. හරිද? ඒක ඉතින් බොහෝ විට ඔයගලන්ට තේරෙන්නේ දැනෙන්නේ නැහැ මොකද ගෙවාගෙන යන නිසා. හැබැයි අමතරව යම් කිසි මුදලක් ඔයාලා ඒ ආයතනයට ගෙවන්න ඕනේ ගෙවීමේ ක්‍රමයට බඩුව ගන්නවා නම් බොහෝ විට. හරි? හරි. දැන් අපි අහන්නේ අත්පිට මුදලට ගැනීමේදී සිදු වූ ලාභේ කොච්චරද කියලා. හරිද? එතකොට අපිට මේක බොහොම සරලයි. දැන් අපේ භාණ්ඩයක මිල රුපියල් 10000යිනේ. ඉතින් රුපියල් 10000යිනේ. එතකොට 100ට 10ක වට්ටමක් දෙනවා. හරිද? 100ට 10ක වට්ටමක් දෙනවා. ඒක මෙච්ච මෙහෙම ලිව්වා. 100ට 10ක ගත්තොත් අපිට නිකම් උත්තරයට ගන්න පුළුවන් රුපියල් 1000ක් නේද ලාභ ලැබෙනවා කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් තමයි බොහෝ විට ඔයාලගේ පළවෙනි මේ ප්‍රශ්නෙට ලැබෙන්නේ. හරි. බොහොම සරලයි. රුපියල් 10 ගන්නේ 100ට 10ක් බලන්නේ තියෙන්නේ 10000 ගන්නේ නේද? ඉතින් ලාභය ඔච්චරයි. එතකොට ඔයාලාගෙන් අහුවත් එහෙම අත්පිට මුදලට ගැනීමේදී ගෙවීමලු සිදු වෙන මුළු මුදල කොපමණද කියලා 10000න් නේද? මේ රුපියල් 1000 අඩු කරන් කරලා රුපියල් 9000 කියලා දාන්න තියෙනවා. ඉතින් මේ වගේ උත්තරයක් ලියද්දී ඒකක සහිත උත්තරේ ලියන්න නිතරම මොකද ඒක වැදගත් ඒ ඔයගලන්ගේ මාකින් වලදී. හරි. ඊට පස්සේ ගෙවීමේ ක්‍රමයට ගැනීමේදී ගෙවිය යුතු අමතර පොලිය කොපමණද කියලා අහනවා. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇහෙන්න දින ඉඩ අඩුයි. හැබැයි මේකෙන් ඔයගලන්ගේ ওই පොලිය සම්බන්ධ දැනුම යන් විස්තරයකට ටච් කරනවා. මොකද්ද දැන් අපි දන්නවා රුපියල් 1100ක් බැගින්. හරිද? සමාන වාරික 10ක් ඇතුළත තමයි ගෙවන්නේ කියන්නේ. හරිද? එතකොට කොහොමද දැන් සාමාන්‍යයෙන් ඔය මොකක් හරි දෙයක් ඔයලා හිතන්නකෝ ටීවී එකක් ගන්නවා කියලා. ඒ ටීවී එකේ වටිනාකම ලක්ෂයයි නම් හිතමු රුපියල් ලක්ෂයක් වටින ටීවී එකක් කියලා. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඔයාලා ගන්න කඩෙන් කියන්නේ රුපියල් 20000ක් දෙන්න ඉස්සෙල්ලා දීලා මාසයකට 5000 ගන්න. මාසෙ එච්චර අඩු වෙන්න මාසයකට 10000 ගන්න. ඔහොමම ගෙවාගෙන යන්න කියලා තමයි කියන්නේ. ඉතින් දැන් මේකෙදි එහෙම අර මුල් මාසේ දෙන ගාණක් කියලා නෑ. ගන්න දවසේ නම් 1100යි ඊළඟ මාසෙත් 1100 ඔය විදිහට මාස 10කින් ගෙවන්නයි තියෙන්නේ.
එතකොට අපි බලමු 1110 කියන්නේ කීයද? රුපියල් 11000ක් ගෙවන්න ඕනේ. එතකොට වටිනාකම හරි වටිනාකම කීයද? රුපියල් 10000යි. නේද? ඔව්. ගෙවලා තියෙන ඔක්කොම ඔයාලා නොදැනුවත්වම ගෙවනවා රුපියල් 11000ක්. නේද? ඔව්. එහෙනම් ඔයාලා රුපියල් 1000ක් වැඩිපුරත් ගෙවලා. ඒ කියන්නේ ඔයාලා ගන්න ආයතනයේට ඔයාලා වැඩිපුරත් රුපියල් 1000ක් ගෙවලා. හරිද? එහෙනම් අන්නේ ගෙවන ප්‍රමාණය තමයි මේ හන ප්‍රතිශතයක් විදිහට මාසික පොලි නෙමෙයි මෙතෙන් දිහන්නේ මුළු يعني අමතරව ගෙවිය යුතු මුදලේ පොලි ප්‍රතිශතයක්. එතකොට ඔයාලා රුපියල් 1000ක් ගෙවලා තියෙනවා අමතරව මේ රුපියල් 10000ක වටිනාකමකට. හරිද? එතකොට ඒත් ඔයාලට වැටෙනවා ඇති 10000ක්. හරිද? ඒ කියන්නේ ඔයාලා නොදෙනවත් තම පොලියත් එක්ක තමයි ගෙවන්න වෙන්නේ. හරි. ඉතින් අය සමහර දීමනා තියෙනවා උත්සව කාලෙදි හිම නේද? ඔයාලා දැකලත් තියලා අභාංශකේ දවස් රැඩ් හැක් දැම්ම නෝ පොලි හරි ජොලි කියලා. ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට මේ අමතරව පොලියක් ඇඩ් වෙන්නේ නැහැ ළමයි. ඔයාලට නිකන් ඒ දැන් හිතන්න රුපියල් 10000 වෙනවා 1000 ගානේ 10ක් තමයි ගෙවන්න තිබ්බේ. හරිද? ඉතින් දැන් එහෙම හැම වෙලෙම දෙන්නේ කොහෙන් කොහෙන් හරි ඕගොල්ලන්ගෙන් ගාණක් කැපෙනවම තමයි සාමාන්‍යයෙන් ඒක තමයි ව්‍යාපාර කරන විදිහ. හරි ලොකු දෙයක් නෙමෙයි. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේදී අපිට කියන රථයක් පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගමන් කරනවා. මේ රථයේ මීටර් 1200ක තමයි මේක. මේක ඇවිල්ලා ගණන්ගන්නපා. මීටර් 1200ක දුරක් ගමන් කිරීමට ගත වෙන කාලය මිනිත්තු වලින් හොයන්න කියලා කියනවා. එතකොට මේක බොහොම ලේසි. අපි දන්නවා වේගය නේද? වේගය කියන්නේ මොකද්ද? දුර බෙදීම කාලය කියලා සමීකරණයක් නම් ඔයගොල්ලෝ දන්නවා. වේගය සමාන දුර බෙදීම කාලය කියලා නම් ඔයගොල්ලෝ චූටි කාලෙන් දැන් කියන්නේ. එහෙම නැතු අපි වේගය කියන්නේ මොකක්ද? ඒකක කාලයක් තුළදී ගමන් කරන දුරට. හරිද? මොකද්ද? ඒකක කාලය. ඒ කියන්නේ මිනිත්තුවක් වෙන්න පුළුවන්, තප්පරයක් වෙන්න පුළුවන්, පැයක් වෙන්න පුළුවන්. මොනවා හරි ඒකක. ඒ කියන්නේ එක විනාඩි එකක්, තප්පර එකක්, පැය එකක්. අන්න ඒ වගේ එකක් වෙන කාලයක් තුළදී ගමන් කරන දුරට තමයි වේගය කියන්නේ. එතකොට ප්‍රවේගය කියන්නේ අන්න ඒ විදිහටම ඒකක කාලයක් තුළදී සිදු කරන විස්ථාපනය. හරි අපි ඒකවල වේගය ප්‍රවේගය ගැන අපි පස්සේ කතා කරන්න ඕන නම් කරමු. දැන් දැනට හිතා ගන්න මොකද්ද වේගය කියන්නේ? ඒකක කාලයකදී ගමන් කරන දුර. ඉතින් ඒක තමයි ඔය මෙන්න මේ විදිහේ සමීකරණකින් ඔයගොල්ලෝ කියන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. හරිද? ඔක පොඩ්ඩක් හිතේ තියාගන්න. ඉතින් මහනගු දෙයක් නෙමෙයි. එතකොට අපිට කියනවා පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගමන් කරනවා. හරිද? පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගමන් කරන රථයක්. මේ රථයට මීටර් 1200ක් කියන්නේ කොච්චරද? කිලෝමීටර් වලින් ගත්තොත් 1.2 කිලෝ මේ කිලෝමීටර් නේද? ඒක තේරෙනවා නේද? පැයට කිලෝමීටර් 40යි. ඒක දුර ගත්තොත් කිලෝමීටර් 1.2. එතකොට අපි ඉතින් ඕනම් මෙහෙම ලියන්න. ඉතින් මෙහෙම ලියන්න ඕනේ නැහැ. හරිද? මෙහෙම ලියන්න ඕනේ නැහැ. මේක මෙහෙම ලියනවා කියන්නේ ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයිනේ. කාලයත් නැස් තියෙනවා. හැබැයි ඉතින් පියවර අගහලා ගන්නත් හොඳ නැහැ. හරිද? එහෙනම් කාලය අපි ගත්තොත් t කියලා. හරිම ලේසි නේද? මේක බෙදන්නයි තියෙන්නේ. එහෙනම් කොච්චර කාලයක් යනවද කියලා අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. හරිද? මේ වගේ සමීකරණ පටලවා ගන්න එපා. 1.2 කිලෝමීටර බෙදන්න 40යි පැයට කිලෝමීටර වලින්. හරිද? එතකොට ඔයාලට උත්තරයක් එයි පැය වලින්. හරි සෝරි. උත්තරයක් එන්නේ පැය වලින්. එතකොට අපෙන් හොඳට බලන්න ප්‍රශ්නේ අහලා තියෙන්නේ පැය වලින් නෙමෙයි මිනිත්තු වලින් සොයන්න කියලා. මම මේක හිතලමයි දෙන්නේ. මොකද මේ මෙහෙම දේවල් කරනවා කියලා පෙන්නන. මොකද මේ ප්‍රශ්නේ හරි ලේසියිනේ. මේක හිතන්න දෙයක් නැහැ. හැබැයි සමහර විට ඔයාලට නොහිතන විදිහට මේ වගේ දේවල් වලින් පවා හරි කරදර කරලා දෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලත් සමහර විට දැනගෙන ඉන්නේ. හැබැයි මොකක් හරි කර්මයක් හින්දා ඒක එහෙම නොවෙන්න ඉඩ තියෙනවා. දැන් ඔන්න බලන්න පැය වලින් හොයලා ඉවරයි. එහෙනම් මේ අපින් අහන්නේ මොන වෙන්ද? මිනිත්තු වලින්. එහෙනම් මේක මිනිත්තු කරන්න මොකද කරන්නේ අපි? හරි? පැටෙන් වැඩි කරලා බලන්න. හරිද? ඉතින් එහෙම අවස්ථා තියෙනවා. හරිද? බොහොම සරලයිනේ. විනාඩි
කීයදදවට 18යිනේ හරි ඔය විදිහට එහෙනම් අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නේ මේක නම් හරි ලේසි ප්‍රශ්නයක් x හා y හොයන්නයි තියෙන්නේ එතකොට බලන්න මේ රූපේ ගත්තොත් ත්‍රිජකෝණී පළවෙනි ත්‍රිකෝණී මම මේක ලකුණු කරලා නැහැ a b c d කියලා හරි අපි තොත් මේ මේ පළවෙනි චූටි ත්‍රිජකෝණී ත්‍රිකෝණී ඒක ඇසුරෙන් අපිට මෙන්න මේ කෝණේ හොයාගන්න පුළුවන් නේද එහෙනම් අපි a කෝණේ හොයාගමු එතකොට ඒ පළවෙනි අපි ගන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල i කේ නේද අංශක 180යි නේ එහෙනම් අපි මෙන්න මේ කෝණේ හොයාගමු මෙන්න මේ කෝණේ හොයාගමු මේක 33යි කියලා අපි දන්නවා මේක 90යි කියලා දන්නවා එහෙනම් 180යි 180 වෙන අඩු කරන්න හරි 90 ධන 33ක් හරිද ඒ කියන්නේ අංශක 180 වෙන ඔය අඩු කරන්න ඕන කීයද අංශක 123ක් හරිද එහෙම ඔයාලට උත්තරේ මෙන්න මේ කෝණේ හරිද අපි අහන්නේ ඔව් අපි අහන්නේ මේක නේද හරි එහෙනම් ඉතින් මාළු දෙයක් නැහැ මොකද්ද කෙලින්ම ඔයාලට ඕන නම් මොකද කරන්නේ මෙන්න මේ අභ්‍යන්තර කෝණ දෙකේ IK ත්‍රිකෝණයක බාහිර බාහිරටනේ පාදයක් දික් කිරීමෙන් ලැබෙන බාහිර කෝණයට සමාන වේ කියන මූල ධර්මය පාවිච්චි කරන්න පුළුවන් හරිද ඒ කියන්නේ මෙහෙම කතන්දරයක් ඒ කියන්නේ ළමයි කෙලින්ම මෙන්න මේ 90 මෙන්න මේ 33 එකතු කරා නම් ඔයාට කෙලින්ම මෙන්න මේ x කෝණය හොයන්න පුළුවන් හරිද ඉතින් ඔක ප්‍රමේයක් ඕක ඔයගලන්ට උගන්වන දෙයක් ඉතින් මතක නැත්තම් මතක් කරගන්න පුංචි කාලෙම කියලා දෙන එක හරි ඊට පස්සේ දැන් තියෙනවා y හොයන්න හරිද y හොයන්නේ කොහොමද ඔන්න දැන් ටිකක් හිර වෙනවා මේ මේ y වෙනවා වගේ දැනකට ආවම දැන් අපි මේ කෝණේ දන්නවා හරිද ඒක 123යි කියන්නේ දන්නවා ඊට පස්සේ අපි දන්නවා මෙයා ඍජු කෝණයක් කියලා කියනවත් දන්නවා 90යි කියනවත් දන්නවා හැබැයි අපිට මෙන්න මේ y සෙවීම සම්බන්ධයෙන් දැනුමක් නැහැ මොකද ඇත්තටම කිව්වොත් මෙන්න මේ කෝණේ සම්බන්ධයෙන් අපිට කිසිම දෙයක් කිසි හෝඩුවාවක් ලැබිලා නැහැ නේද හරි එහෙනම් අපි කොහොමද ඔය y හොයාගන්නේ මට මෙතන පොඩ්ඩක් වැරදිලා මේ මේ එක දත්තයක් දෙන්න මගහැරුණා මම ඒක මේ ටයිප් කරනකොට ඇත්තටම මේක මට මතකුණා දාන්න ඒ ගාන හදන්න බෑ නැත්තම් කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ චූටි ඕනේ ඒක අංශක 7යි හරිද එහෙම දත්තයක් විදියට එන්න ඕන නැත්තව ගාව වලන්ට හදන්න සෑහෙන අමාරු වෙනවා දැන් මෙහෙමයි මෙතන 7ක් වුණාම ඉතින් හදාගන්න තේරෙන්න ඕනේ නේද එතකොට වෙන්නේ මෙන්න මේ කැලලම 40යි කියලා දන්නවා මේක 90යි 130යි එහෙනම් මේක වෙන්න 50යි හරිද ඕක තමයි ගාන හරිද මේ මේ පොඩි අවුලක් තියෙනවා සෝරි මට ඒක මේ ඇත්තටම මම පේපර් එක හැදුවට පස්සේ ආයේ මේ ආයේ හැදුවේ නෑ මම මේ පොතක ලියපු එකක් තමයි ටයිප් කරගෙන ගියේ මට ඒතකොට පොඩ්ඩක් කැලල මගේ රුණා හරි ඒක එහෙම තමයි හදන්නේ හරිද ඉතින් ඒකත් ලොකු ගාණක් නෙමෙයි ඔන්න ඊට පස්සේ මේකේ තියෙනවා ටිකක් වෙනස් විදිහේ ගැටලුවක් ඇත්තටම දැන් මම ඉස්සෙල්ලම කල්පනා කරේ මේ මේකෙදි දෙන්නම් කියලා ඔය මේ හැන්දක් වගේ එකක් හැන්දක් වගේ එකක් කියන්නේ දැන් මේ රූපේ ගත්තොත් එහෙම මෙච්චරයි මෙහි මේකයි මේ සෝරි මේක මේ අර්ධ වෘත්තයක් ඈ ඕම එකක් විතරක් දෙන්න තමයි කල්පනා කරේ මම ඔය විදිහට ඊට පස්සේ මට ආයෙත් තව අමතර කොටසක් ඇඩ් කරන්න මේ මොකක් හරි මේ මොකක් හරි තියෙන සඩහනක් හරි මොකක්ද කියන්නේ තේරෙන්නේ නැහැ අපිනේ හිතමු මොකක් හරි එකක් කියලා මේ වගේ හැඩයක් හරි මේකේ අහලා තියෙන්නේ සමස්ත පරිමිතිය හරිද සමස්ත පරිමිතිය තමයි අහන්නේ ඒ කියන්නේ වටේ දිග එතකොට මේ මැද තියෙන ඉරි කෑලි හරි මේ මේ මැද තියෙන ඉරි කෑලි අපිට වැඩක් නැහැ ඒ වගේ දිගවල් එකතු කරන්න යන්න එපා හරි දැන් අපි මේ මේ වගේ එකක් හදද්දි කොහොමද කරන්නේ ඉතින් පොඩ්ඩක් බලන්න රූපේ කොයි විදිහටද එන්නේ අර්ධ වෘත්ත දෙකක් තියෙනවා නේද එකක් අරේ
දාහතරක් වෙච්චි අර්ධවෘත්තයක්. අනිත් එක අරය හතක් වෙච්චි අර්ධවෘත්තයක්. ඔය අර්ධවෘත්ත දෙකේම චාපවල එකේ වටේ දිග අපිට ඕනේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ දිග 12යි කියලා තියෙනවා. දිග 12ක් වෙච්චි කම්බි තව ඍජු කම්බියකුත් තියෙනවා. හරිද? ඒක ඍජුයි. ඊට පස්සේ මෙහෙම කෑල්ලක් මේ විදිහේ කෑල්ලක් තියෙනවා. මේකේ දිග ගැන කිසිම තොරතුරක් දීලා නැහැ. හරිද? ඒක අපි ඇත්තටම හොයාගන්න ඕනේ. හරිද? එතකොට ඒක කොහොමද වෙන්නේ? දැන් අපි දන්නවා මේ දිගවල එක හිතන්න. දැන් මේකේ අරය 7යිනේ. මේකේ අරය 7. එහෙනම් මේ සම්පූර්ණ විශ්කම්බේ 14යි. නේද? ඒ කියන්නේ මෙන්න මේක හරියටම අර ලොකු මේ මේකේ කෙළවර මේ ලොකු වෘත්තේ කේන්ද්‍රයත් එක්ක නේද? ඒකම කෙලින් තියෙන්න ඕනේ. හරිද? ඒක චුට්ටක් බලන්න. දැන් මම ඒක වලට රූපයක් ඇඳලා පෙන්නුවොත් මෙන්න මේක. හොඳට බලන්න මේ දැක්කද? මේ තියෙන ලොකු වෘත්තේ කේන්ද්‍රය. ලොකු වෘත්තේ කේන්ද්‍රයත් එක්ක කෙලින් තමයි තියෙන්නේ. ඔය විදිහට ඍජුව තියෙනවා. ඊට පස්සේ මේක කෑල්ල ගැන නම් අපිට කියලා නැහැ දිග කීයද කියලා. ඉතින් අපි බලමු ඒ කෑල්ල කොහොමද කරන්නේ කියලා. හරි. එතකොට අපි දන්නවා දැන් මේ කොටස 12යි කියන්නේ නේද? මේ කොටස 12යි නම් මේ කොටසත් ඒ හා සමානව. මොකද මේ තලයයි මේ තලයේ එකම තිරස් මට්ටමක තියෙන්නේ. එහෙනම් මේ කොටසත් 12ක් වෙන්න ඕනේ. හරි. අපි දන්නවා මෙන්න මේ කොටස 14යි කියන්නේ. හරිද? මොකද අරය 14යි. මේ අර්ථ වෘත්තය නේද? රූපේ බලන්න අර්ධ වෘත්තයේ අරය 14යි. හරි. මම මේ කියන්නේ අපිට පැටලෙන්නේ තැන. හරිද? එතකොට මේ කොටස 14යි. හරි. මෙන්න මේ කොටස 14යි. මේ කොටස 12යි. එහෙනම් අපිට මේ ඍජු කෝණ ත්‍රිකෝණයේ පයිතගරස් ප්‍රමේය දාලා නේද මෙන්න මේ කර්ණයේ දිග සොයා ගන්න පුළුවන්. හරිද? එතකොට මම මේ දිග L කියලා ගත්තොත් එහෙනම් L සමාන වෙනවා කොහොමද? 12 වර්ගයයි 14 වර්ගයේ වර්ගමූලයට. හරිද? සුළු කරලා බලන්න. එතකොට මෙතන එනවා 144යි. මෙතන කියන්නේ 196 නේද? ඔය විදිහට මේ දෙකේ එකතුවේ වර්ගමූලයට වැළ උත්තරයක් එයි. ඊට පස්සේ ඉතින් මේ දේවල් හරිම ලේසි නේද? අර්ධ වෘත්තයක පරිමිතිය තමයි හොයන්න දෙන්නේ. ඉතින් නිකම්ම පයි r නේද? ඒ කියන්නේ මෙන්න මේකෙන් භාගයක් නේ. හරිද? එහෙම නැත්නම් කෙනෙක්ම ඔයාලට 5d බෙදීම දෙකයි කියලා විස්කම්බය සරලව ගන්න පුළුවන්. එතකොට ඔයාලා කරන්න ඕනේ ඉස්සෙල්ලම මොකද්ද? මෙන්න මේ පුංචි අර්ධ වෘත්තේ වටේ දිග හොයන්න. අරය 7ක් වෙච්ච එකන. හරිද? එතකොට මට මෙතන දෙන්නම තුනක් 5 සමානයි මේ බව ගන්න. ඉතින් 7 22 කියලා ගන්න. සමහර වෙලාවට 3.14 4ෙන් හදන්න වෙන අවස්ථාවල් තියෙනවා. මේක මම 7.4 දුන්න හින්දා 7.22 කියලා ගන්න එක වඩා හොඳයි. හරිද? ඔන්න ඉතින් මේ භාගයට භාගය කැපෙනවා කොහමද? මේකේ හින්දා මේ භාගෙන් ඩිව්වත් එකයි නැතත් එකයි. ඉතින් මෙහෙම ලියනවනම් වඩා හොඳයි. හරිද? එතකොට මේ පැත්තෙන් ඒ 22ක් කියලා. හරිද? ඊටවල අපි ඒ 22 වෙනම පැත්තකින් ලියා ගන්නවා. හරිද? හරිද? තේරුණාද? පුංචි කොටස 22යි. ඊට පස්සේ මේ මෙන්න මෙයා ලොකු එක්කෙනා. හරි, මෙයාගේ අරේ 14යිනේ. එතකොට මෙයාගේ කොහොමද වෙන්නේ? 2 5 කියන්නේ 22 කින් යට යට 7යි. r 14යි. ආයෙත් භාගයුත් එනවා. හරි, භාගය අමතක කරන්න එපා. මේ විදිහට එයි මෙතන කැපිලා 44ක් කියලා. ඒකත් තමයි ලියාගත්තා. ඊට පස්සේ මෙන්න මේ කම්බියේ දිග මේ 12 කියලා අපිට ඒක දීලා තියෙනවා නේද? එහෙනම් ඒ 12ත් අපිට ලියලා එකතු කරගන්න වෙනවා. මේ විදිහට. පැත්තක ලියා. ඊට පස්සේ මෙන්න මේ අමතර කොටසේ දිග. අමතර කොටස කියන්නේ මේ අර ඇල කොටසනේ. මෙන්න මේ කොටස. අමතරව දාපු මෙන්න මේ කෑල්ල. ඉතින් ඔක හොයන්න නම් පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරලා එන උත්තරයක් වේ සමානට රවුම් උත්තරයක් එන්නේ. ඉතින් වර්ගමූලත් එක්ක නේද? වාකාරී උත්තරයක් එක්ක මෙන්න මේ ඔක්කොගේම එකතුව ඒකක සහිතව සෙන්ටිමීටර වලින් නේද මේක තියෙන්නේ? ඔව්, සෙන්ටිමීටර වලින් තියනවට සමස්ත උත්තරයක ලකුණු ලැබෙනවා. අද ඉතින් ලොකු දෙයක් නෙමෙයි.
මන්දේ සුළු කරන්න යන්නේ අපේ කාලේ යනවනේ. ඊට පස්සේ මෙම රූපේ වර්ගඵලයේ වර්ග ඒකක 3 වේ කියලා කියනවා. x යගේ හොයන්න කියලා කියනවා. ඉතින් මේකත් හරිම ලේසි ප්‍රශ්නයක්. හරි මේ පළවෙනි පේපර් එක විතරයි මම මෙහෙම ලේසියට දෙන්නේ. ඊට පස්සේ ටික ටික අමාරු කරනවා. හරි. ඉතින් බලන්න. නිකම්ම ඍජු කෝණයක් තියෙන්නේ. හරි. එතකොට මේකේ එක පැත්තක දිග පැත්ත x ඍණ 4යි. පළවෙනි පැත්ත x 2යි. ඇත්තටම මේ පොඩ්ඩක් මේක මාරු කරගත්තොත් හොඳයි. මේ කියන්නේ මේ පැත්ත x 2යි වෙන්න ඕනේ ඇත්තටම. මේ පැත්ත x 4යි වෙන්න ඕනේ. මොකද x 2 x 4ට වඩා වැඩිනේ නේද? හරි. ඒක මම හිතන්නේ නැතුව හේදාලා. මගේ පොතේ තියෙන ගාන හරියට දාලා. මේකේ හරියට දාලා නැහැ. ඒ කියන්නේ දැන් x 4 කියන්නේ ළමයි දැන් x අපි හිතමුකෝ x 6යි කියලා හිතන්නකෝ නිකමට. එතකොට x 6 නම් 6න් 4ක් ගියම 2යි. 6න් 2ක් ගියම 4යි. එහෙනම් දිග පැත්ත වෙන්නේ බෑනේ x 2. එහෙනම් ඉතින් මේ පැත්ත x 2 වෙන්න ඕනේ කොහොම හරි ගමන් නැහැ. උත්තරේට බලපෑමක් වෙන්නේ ඒක. හරි දැන් අපිට දිය දෙන x 2 x 4යි. එතකොට වර්ගඵලයක් තමයි හොයන්න තියෙන්නේ. හරිද? වර්ගඵලයක් තමයි හොයන්න තියෙන්නේ. ඉතින් මේ වර්ගඵලය හොයනකොට අපි දන්නවා දැන් මේ වගේ එක වර්ගඵලයක දිගයි පළලයි වැඩි කරා නම් හරි. එතකොට සරලවම අපිට ලියා ගන්න තියෙන්නේ කෙලින්ම වර්ගඵලය අපිට දීලා තියෙනවා 3 කියලා. වර්ග ඒකක මේ වර්ග මීටර අනමන දීලා නැහැ නේ. වර්ග ඒකක මොනවා හරි. ඊට පස්සේ x 4යි x 2යි. මේ විදිහට ලියා ගන්න. දිග වැඩි කිටියම පළල. හරිද? දිගයි පළලයිනේ වැඩි කරන්න තියෙන්නේ ළමයි. හරි. එච්චරයි. ඊට පස්සේ මේ වරහන් දෙක සුළු කරගන්න. ඒ කියන්නේ x වර්ගය හරි ඍණ 6x ධන 8 සමානයි 3 කියලා මේ විදිහට සුළු කරගන්න. හරිද? x වර්ගය ඍණ 6x ධන 8 සමානයි 3. ඊට පස්සේ මේ 3 ඉලක්කම මේ පැත්තට ගන්න. දැන් මේ මේක සුළු කරන්න යන. ඒ කියන්නේ x වර්ගය ඍණ 6x ධන 5 සමානයි 0 කියලා වලට උත්තරයක් එයි. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් මේ වර්ගජ සමීකරණය විසඳ ගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට උත්තර ලැබෙනවා x ඍණ 5 වරහන x ඍණ 1 සමානයි 0 කියලා. ඉතින් මේව විසඳ ගන්න මේ විදිහට පටපට ගාලා විසඳ ගන්න බැරි නම් මට කියන්න. මම ඒක කරන හැටි වෙනම කියලා දෙන්නම්. මම හිතනවා මේ වෙනකොට මේ වගේ පුහුණුවක් ඔයාලට ඇති කියලා. හරිද? හරි. ඔන්න සාදක කැඩුවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්නම ඕහෝ කියලා දැන් ලියන්න ඉදින් නේද? ඒ කියන්නේ මේ දෙන්නම බිංදුවට සමාන කරන්නේ දැන් තියෙන්නේ. ඉතින් අපිට ලියන්න ඕනේ එතකොට x 5 සමානයි බිංදුව හෝ මේක මේ හෝ කියලා ලියන එක ලියන්න ඕනේ. x 1 සමානයි බිංදුව. පඬිත කමෙන් ගලින් x 5 හෝ x 1 කියලා දාන්න එපා. ඊට පස්සේ x 5 හෝ x 1 කියලා දාන්න. දැන් බලන්න තවදුරටත් මේ ගණන ගෙනියන්න පුළුවන්ද? උත්තර දෙකම තියේද? නැත්නම් එක උත්තරයක් කැන්සල් වෙයිද? බලන්න x 5යි නම් 5 ඍණ 1 4 1යි 5 ඍණ 2 1යි. Sorry 5 ඍණ 2 3යි. ඒ කියන්නේ මේ උත්තර දෙකම ධන උත්තර නේද? x 1ක් වුණොත් ළමයි බලන්න අන්න එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. නේද? එතකොට දිගව ඍණ උත්තර තමයි නේ. කියන්නේ 1 ඍණ 4 ඍණ 3 1 ඍණ 2 ඍණ 1යි. එහෙනම් දිගවල් වලට ඍණ උත්තර එන්න පුළුවන්ද? ඍණ උත්තර එන්න බෑ. එහෙනම් අපිට ආයෙ ලියන්න වෙනවා. නමුත් x අසමානයි 1. හරිද? මේ ලකුණ දාන්නේ මක් නිසාදයක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වරහණක් දාලා මක් නිසා දෙයත් දිගක් නේද? දිගක් ඍණ විය නොහැක දිගක් ඍණ විය නොහැක කියලා අකුරින් ලියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේක ඉලක්කම x අසමාන 1. වර්ගජ සමීකරණේ ගණිතය අතින් සාර්ථකයි. හරි. හරි. ගණිතය අතින් මේ සමීකරණය හරි. හැබැයි ප්‍රායෝගිකව බැලුවොත් මේක දිගක් නේ. එහෙනම් දිගක් ඍණ විය නොහැක කියන එක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඍණ දිගවල නැහැ නේ. හරි. ඉතින් තව ගණක් තියෙනවා අපේ බලන්න
මීටර් 200ක් දිග වේදිකාවක් පසු කිරීමට තප්පර තප්පරයකට මීටර් 20කින් පමණ දුම්රියට තප්පර 20ක් ගත වෙනවා නම් දුම්රිය දිග කොච්චරද? හරි පට්ටලෙසි මේ ගාන. ඉතින් මේක ගාන හදන ක්‍රම දෙකක් තියෙනවා. දෙකක් කියන්නේ එකක් කැවිලා කෙලින්ම ආදේශ කරා උත්තරේ ගත්තා. අනිත් ක්‍රමේ තමයි චුට්ටක් කල්පනා කරලා පොඩි සටහනකට එහෙම ගිහිල්ලා ගානට උත්තරේ හදාගන්න ක්‍රමය. ඉතින් දැන් වීඩියෝ එක විනාඩි 25ක් දිගයි. ඒ හින්දා මම මේක ඊළඟ කොටසට කරනවා. ඒ කියන්නේ ආයෙත් මේකෙන් පස්සේ තව වීඩියෝ එකක් දානවා පාට් 2 කියලා. ඒකෙන් මම ඊළඟ ප්‍රශ්න පහ සාකච්ඡා කරන්නම්. හරි. එහෙනම් ජය වේවා.